හරි ග්‍රේඩියන්ට් නැත්නම් අනුක්‍රමණය සරල රේඛාවක අනුක්‍රමණය ගැන කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා කරන එක සහ අනුක්‍රමණයේ හොයන හැටි ගැන තමයි මේ වීඩියෝ එකේ අපි කතා කරන්න බලන්නේ. මේ තියෙනවා x අක්ෂය, y අක්ෂය, ඊළඟට a b කියලා ලක්ෂ දෙකක් දීලා තිනවා. ඒ දෙක අතර තියෙන සරල රේඛාවක් දීලා තිනවා. ඒකට අපි හිතමු මේකේ ඛණ්ඩාංක අපිට දීලා තිනවා කියලා. ඊ ලක්ෂ ඛණ්ඩාංක x එක y එක b ලක්ෂ ඛණ්ඩාංක x දෙක y දෙක කියලා දීලා තිනවා කියලා හිතමු. ලක්ෂ දෙකක් දීලා තිනවා නම් ඒ ලක්ෂ දෙක යාකන සරල රේඛාවේ අනුක්‍රමණය තමයි අපි හොයන්න යන්නේ. රයිට්. අපි ඉස්සලාම කරන වැඩක් මේ ලක්ෂයේ ඉඳන් x අක්ෂයට ලම්බකයක් ඇඳ ගන්නවා. මෙතන ඉඳනුත් b වල ඉඳනුත් ලම්බකයක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි මේ a වල ඉඳන් මෙන්න මේ අනිත් රේඛාවට b මේ පැත්තට x අක්ෂයට සමාන්තර රේඛාවක් අඳිනවා. ඒ කියන්නේ මෙතන අංශක 90ක්. එතකොට මේක තව චුට්ටක් වුණා මෙහාට දික් කර තැහැකි. මේකත් ලම්බකයක්. මේ ලම්බකයක් ඇඳලාම මේ රේඛාව දික් කරාම වෙනවා අපිට හැදෙනවා මෙතන ලක්ෂ්‍ය C කියලා ගත්තොත් ABC කියලා ඍජු කෝණි ත්‍රිකෝණයක්. රයිට්. ඊළඟට මෙන්න මේ කෝණය අපි ගන්නවා මේ x අක්ෂෙත් එක්ක හදන කෝණය තීටා කියලා අපි ගන්නවා මෙන්න මේ කෝණය. රයිට්. එතකොට මේ අනුක්‍රමණය කියලා කියන්නේ ප්‍රස්තාරවලදී නැත්තම් ඛණ්ඩාංක ජ්‍යාමිතියේදී අපි ප්‍රස්තාරات එක්ක කතා කරද්දී අනුක්‍රමණය කියලා කියන්නේ ලම්සි රේඛාවක මෙන්න මේ තියෙන බෑවුම x අක්ෂෙත් එක්ක හදන කෝණය. මේ වමේ ඉඳන් වම ආවෘතෝ මෙහෙම ගන්න කෝණය තමයි අනුක්‍රමණය හොයනවා කියලා හොයන්න ඕනේ. ඒක තමයි හොයන්නේ. නැත්තම් වෙනත් වචන වලින් කිව්වොත් එහෙම බෑවුම මෙන්න මේ බෑවුම තමයි අනුක්‍රමණය කියලා කියන්නේ. එතකොට ඒක හොයද්දී අපි මෙන්න මෙහෙම දැන් අනුක්‍රමණය හොයන්න පුළුවන් ක්‍රම දෙකක් නෙමෙයි. අතරම පළවෙනි ක්‍රමය ඇවිල්ලා අපි ඉස්සෙල්ලා කතා කරමු. ඉස්සෙල්ලා මේ y ඛණ්ඩාංක වල වෙනස බෙදීම x ඛණ්ඩාංක වල වෙනසෙන් අපට අනුක්‍රමණය හොයතයි. ඒ කියන්නේ y ඛණ්ඩාංක වෙනස කියලා කියන්නේ මෙතනදී මේ ලක්ෂ දෙක අතර දුර අපි ගන්නකොට මෙන්න මේ දුර අපි x1 කියනවා. මෙන්න මේ දුර x2 කියනවා. එතකොට මෙන්න මේ දුර ඉන්නේ අපට x2 ඍණ x1 එකෙන් එනවා. ඒ වගේම මෙතන දුර අපිට එනවා y2 එකෙන් y1 අඩු කරාම y2 ඍණ y1 දුරෙන් අපිට එනවා දුර. එතකොට මේ ඍජු කෝණී ත්‍රිකෝණයේදී අපි මෙන්න මේ පාදයේ බෙදීම මේ පාදයේ ගත්තොත් එහෙ නැත්නම් බද්ධ පාදයේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ ගත්තොත් අපිට එනවා tan theta වලට value එකක්. අන්න ඒක තමයි අපි අනුක්‍රමණය කියලා කියන්නේ. අපි හිතමු මේ රේඛාවේ අනුක්‍රමණය m කියලා. m වලට අපිට සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. m හොයනවා කියන්නේ සමානයි y difference එක y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. ඒ කියන්නේ y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1 කියන එකෙන් අපිට අනුක්‍රමණය හොයන්න පුළුවන්. ඒ කියන්නේ මේ x අක්ෂෙත් එක්ක තියෙන බෑවුම. එහෙම නැත්නම් අපිට පුළුවන් මේකේ tan theta වලට ආගේ හොයන්න. ඒ කියන්නේ tan theta ගත්තොත් ඒත් අපිට ඉන්නේ අනුක්‍රමනේ. tan theta කියන්නේ තායි y ඛණ්ඩාංක වෙනස මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ CB බෙදීම AC. ඒ කියන්නේ tan theta කියන්නේ ආයි ගත්තොත් y2 ඍණ y1 බෙදීම y2 y1 බෙදීම x2 ඍණ x1. මේකෙන් අපට අනුක්‍රමණය හොයන්න පුළුවන්. දීලා තියෙනවා මේ අනුක්‍රමණය කියන්නේ බෑවුම. මෙන්න මේක තමයි අපිට එන සම්බන්ධතා දෙක. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා මේ
මේක ඒ කියන්නේ මේ පැහැදිලි කිරීම ABC ඍජුකෝණි ත්‍රිකෝණයක් හැදෙනවා මේ විදිහට අපි ලයින් ගහපුවාන් පස්සේ ඊට පස්සේ y කණ්ඩාංක වල වෙනස ගන්නවා x කණ්ඩාංක වල වෙනස ගන්නවා y වෙනස බෙදීම y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස තමයි අනුක්‍රමණය කියලා කියන්නේ මේකව බෑම එහෙම නැත්නම් අපිට මේ තීටා හොයන්න ගියොත් අපිට ඍජුකෝණි ත්‍රිකෝණෙන් සම්මුඛ පාදයයි මේ ත්‍රිකෝණයට සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය කියන එකෙන් අපිට එනවා tan theta වලට මේ දෙක තමයි අතර මේ කොහොම හේගුවත් එකයි අනුක්‍රමණය කියලා කියන්නේ මේක බොහොම සරල දෙයක් අනුක්‍රමණය හොයනවා කියන එක අපිට බොහොම හොයන්න වෙනවා අනුක්‍රමණය ගණන් හදද්දි සමහර අවස්ථාවල right මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා එනවා